Hi guys, welcome to my channel SL Fathima's Lifestyle. අද තවරතක ෂෙයා කරගන්නයි මගේ day vlog එකක්. උදේ ඉඳලා හවස වෙනකම් මම මොනවද කරේ කියලා තමයි මේ වීඩියෝ එකේ ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක skip කරන්න නැතුව බලන ගොඩක් interesting වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. එම්නම් එන්න. අද දවසේ වෙනඳට වඩා ටිකක් busy day එකක්. මොකද town පැත්තට යන්න තියෙනවා. Husband උත් අද නිවාඩු නැහැ. තනියම තමයි යන්න ඕනේ බබත් එක්ක. ඒ වගේම මේ දවස් ටිකේ මම්මත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද දවසේ කොහොමද වැඩ ටික කරගන්නේ කියලා බලමු. අද උදෙන්ම මාළු ආවා. ඒත් එක්කම ගෙදර මාළුත් නැති නිසා බබාටත් එක්ක මාළු ටිකක් ගන්න තමයි plan කරේ. දවසක් කර දවසක් අනිවාර්යයෙන්ම මේ මාළු ලොරිය එනවා. තාම ලොරිය කියා ගන්න අමාරුයි පැටල එනවා. ඉතින් ගොඩක් fresh මේකේ තියෙන මාළු. ඉතින් හැමදාම වගේ ආවම අපි ගන්නවා. ඒත් එක්කම උදේම මම plan කරා අපේ spicy bottles ටික හොදලා දාන්න. Bottles වල ඒ වගේම rack එකේ හැම තැනම දූවිලි බැඳිලා තියෙන්නේ. මොකද අපේ දොරගාවමයි තියෙන කුස්සියේ දොරගාවමයි තියෙන මේ rack එක. ඉතින් හරියට දූවිලි එනවා. ඉතින් දවස් 3කට සැරයක් හරි පිහින්න ඕනේ. මොකද නැත්නම් හැම තැනම දූවිලි වැදිනවා. ඉතින් ඉඳලා හෙට තමයි පිහින්නේ නම් හැමදාම වගේ පිහින්නේ නැහැ කොහොමවත් බබත් එක කොහොමවත් කරගන්න බෑ. ඉතින් අද හිතුවා bottles ඔක්කොම හොඳටම හොදලා ගන්න ඕනේ කියලා. ඉතින් rack එකේ තියෙන ඔක්කොම ටික අයින් කරගන්නවා මුලින්ම. ඔයාලට පේනවද කොච්චර දූවිලි තියනවද කියලා රැක් එකෙත් ඒ වගේම අර නිකන් වැදුනේවා ඒ කියන්නේ ස්පයිසි බොටල්ස් වල තියෙන ඒවා ඔක්කොම හැලින ඒවත් තියෙනවා බලන්න මූඩි හැම හොඳටම දූවිලි වැදිලා ඉතින් ඔක්කොම ටික හොදා ගන්න කලින් මම බොටල්ස් වල තියෙන ඔක්කොම ටික මම වෙනම වාජන වලට දා ගන්නවා මේ විදිහට ඒ වගේම තව සතුටුදායක ආරංචියක් කියන්න ඕනේ අපේ YouTube family එකට subscribers ලා 99000ක් දැන් join වෙලා ඉන්නවා. ඉතින් තව 1000යි අපට ලක්ෂ කරගන්න අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට share කරන්න. ලබන මාසේ අපේ බබාගේ birthday එක එනවා අවුරුද්ද birthday එක. ඒ වෙලාවට කියන්න බෑ subscribers ලා ලක්ෂය වුණොත් දෙක මේකට celebrate කරන්න පුළුවන් අපට. ඒ වගේම බබාගේ බර්ත්ඩේ එකටත් මේ දවස්වල මම ලෑස්ති වෙගෙන ඉන්නේ මොකද හැම දෙයක්ම මගේ අතින්ම වෙන්න ඕනේ කියලා තමයි මගේ ආසාව හැම දෙයකම බබාගේ. ඉතින් බර්ත්ඩේ එකේ ඩෙකොරේෂන්ස් කැම බීම හැම දෙයක්ම මමම කරන්න තමයි අයිඩියා කරගෙන ඉන්නේ. ඉතින් මේ දවස්වල ටික ටික මම ඩෙකොරේෂන්ස් වල ටික කරගෙන යන්නේ. ඒ ආසම song එක theme එකට තමයි හදන්න යන්නේ. Wheels on the bus coco melon theme එකට. ඉතින් ඒක තමයි ලෑස්ති වෙන්නේ. අනිවාර්යයෙන්ම ඉදිරියට බබාගේ බර්ත්ඩේ වීඩියෝස් ඒ වගේම හැම දෙයක්ම ගේන්න හිතාගෙන ඉන්නේ. කියන්නේ රෙසිපිස් බබාගේ sweets items හදපු බර්ත්ඩේ ටේබල් එකට හදපු sweets items වල වීඩියෝස් හැම දෙයක්ම ගේන්න හිතාගෙන ඉන්නේ. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ගොඩක් interesting videos ඉදිරියට එන්න තියෙනවා. බොටල්ස් ටික ඔක්කොම හොඳට හොදලා දැන් වේලෙන්න දාන්න යන්නේ. හොඳට අවුව උදෙන්ම තිබ්බ නිසා මම හැම බොටල් එකක්ම හොදලා දැන් වේලෙන්න දැම්මා. පැදුරක තමයි දාගත්තේ. නැත්තම් උඩ හැම තිබ්බොත් ග්ලාස්ින්ද ඔක්කොම වැටෙන්න පුළුවන් ඒ නිසා. වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන දැන් මම කරන්න යන්නේ බබගේ කෑම එක. ඉතින් මේකේ රෙසිපි එක මම TikTok දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම SL Fathima's Lifestyle කියන TikTok page එකත් follow කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මදුරුවන්ට යූස් කරන මොස්කිටෝ ස්ටික් එකත් ස්ටොක් ඇවිල්ලා තියෙනවා. ලොකු ප්‍රමාණයක් නෑ අවශ්‍ය දැම්ම ඕඩර් කරන්න. මේ නම්බර් එකට කන්ටැක්ට් කරලා ඕඩර් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ගැන දැනගන්න Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන් රිලැක්ස් මොස්කිටෝ ස්ටික් කියලා. මේකේ කියලා තියෙනවා බබාලට ඒ වගේම සුරතල් සතුන් ඉන්න තැන්වලත් යූස් කරන්න පුළුවන් 100% natural lemon grass වගේ natural items වලින් තමයි හදලා තියෙන්නේ කියලා. මමත් මේක තමයි යූස් කරන්න ගෙදර. ගෙදර තියෙන වැඩ ඔක්කොම ටික ඉවර කරලා ඒත් එක මමත් වොෂර් දාගත්ත ටවුන් පැත්තට යන්න බබත් එක්ක. ඒ අතරේ බබාගේ වැඳුම් ටිකත් හස්බන්ඩ් හොදලා දාලා ගිහින් තිබ්බේ. මම ඒ ටිකත් වේලන දැම්මා. අද උදේම ටවුන් පැත්තට යන්න හිතුවේ මොකද බැංක් එකටත් යන්න තියෙනවා. ඉතින් ඒකටත් එක්ක තමයි මම ලෑස්ති වෙලා යන්න හිතුවේ. පේනව නේද බල්ලාගෙන දත් දෙක එළියට දාගෙන හිනාවෙන විදිය. අපි මේහුල්ගේ වෙලාව යන්නේ මේ සෝෆා එකේ තමයි. ඉතින් එතනින් ජනේලෙන් දිහා බලාගෙන ඉන්න එළිය කවුරු කවුරුද යන්නේ කියලා. දැන් බබාවත් ලෑස්ති කරන ටවුමට ආවා. දැන් යන ගමන් ඉන්නේ මායි බබායි යන නිසා පිටිපස්සෙන්ම තමයි ගේ පිටිපස්සෙන් තියෙන පාරෙන් තමයි යන්න හිතුවේ බැංක් එකට. ස්වීට් ඇයිටම්ස් හදන්න සල්ලි ගන්න තමයි බැංක් එකට ගියේ. මම මොකද කාඩ් එකක් BOC එකට අරන් නැහැ. ඒ වගේම මම සල්ලි එකතු කරගන්න විදිහ කියන්නේ සේව් කරගන්න විදිහ ටිප් එකකුත් ඔයාලට කියන්නම්. මට account දෙකක් තියෙනවා commercial එකෙන් BOC එකේ. මගේ වියදමට ගන්න සල්ලි මම ගොඩක් වෙලාවට commercial එකේ තමයි දාලා තියන්නේ. BOC එකේ මම සේව් කරන සල්ලි තමයි දාන්නේ. මට දැන් සාමාන්‍ය කියන්නකෝ මට 5000ක් හම්බුණා කියලා මම හරි වැඩක් කරලා ඒකේ මම 4000ක්ම BOC එකට තමයි දාන්නේ සේවින් එකට. මගේ වියදමට 1000ක් හෝ 500ක් තමයි තියාගන්නේ. මම ගොඩක් වියදම් කරන කෙනෙක් නෙමෙයි.
මම ඉස්සර හරියට වේදන් කරපු කෙනෙක් තමයි. ඒ වුණාට මම ඉතුරු කරන්න ගත්තට පස්සේ වේදන් කරන එක ගොඩක් මඩු වුණා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය දේවල් වලට විතරයි මම වේදන් කරන්නේ. කොමර්ෂල් එකේ විතරයි මට කාඩ් එකක් තියෙන්නේ. BOC එකට කාඩ් එකක් හෝ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් මෙතඩ් එකකවත් මම හදාගෙන නැහැ. මේ විදිහට තිබ්බොත් මමම ගිහින්නේ මගේ කෑෂ් ටික ගන්න ඕනේ. ඉතින් කිසි පොඩි පොඩි වියදම් වලට කොහොමත් මේ විදිහට මම ගිහිලා ගන්නෙ නැහැ. යන්න වෙලාවකුත් නැති නිසා. ඒ වගේම මේන් දෙයකට විතරයි මම මේ විදිහට තිබ්බොත් කෑෂ් ගන්නෙ. ඉතින් මේ විදිහට මම කරගෙන යන්නේ එකෙන් මට ගොඩක් සේව් කරගන්න පුළුවන් වුණා සල්ලි. ඉතින් ඔයාලත් මේ මෙතඩ් එක කරලා බලන්න. ඒ වගේම වෙන account එකක් කරලා fixed deposit දාලා තිබ්බත් ඔයාලට ගොඩක් හොඳයි. හොඳට සේව් කරගන්න පුළුවන්. මම තමයි ඒක කරේ නැහැ. උනාට කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් එක්කම සල්ලිත් තරම් මම food seat එකට ගියා බඩු වගේ ගන්න බබාට oats උත් ගන්න ඕනේ. ඒ වගේම ගුලාබ් ජම් හදන්නත් items ටිකක් ගන්න ගියා. අද husband එක්ක නෙමෙයි ආවේ තනියම. ඉතින් බබාව belt එකේ දාගෙන තමයි හැම දෙයක්ම කරගත්තේ. husband අද හෙල්ලෙන්න බෑ කිව්වා shop එකේ වැඩ තියෙනවා කියලා. ඒ වගේම ඔයාලට මගෙන් ස්වීට් ඐටම්ස් එහෙම ඕඩර් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ නම්බර් එකට කන්ටැක්ට් කරගන්න WhatsApp කරහා. ඉතින් ඒ වගේම සතියේ එකපාරම මම ස්වීට් ඐටම්ස් හදන්නේ මන්ඩේ තමයි හැමෝටම ඩිලිවර් කරන්නේ. ලොකු ඕඩර්ස් තියනවා වගේ නම් මම ඔයාලට අවශ්‍ය දවසට හදලා දෙන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒත් එක්කම බබාට අවශ්‍ය ෆෘට්ස් වගේකුත් මම ගත්තා. පේනව නේද එලිලා ඉන්න විදිහ? මම ගොඩක් වෙලාවට පයින් තමයි යන්නේ බබත් එක්ක යද්දි. මොකද එයා හරිය ආස ඇවිදගෙන යද්දි බලබලා ඉන්න. දැන් බට් ටිකක් තරම් පයින් යන්න බැරි නිසා වීල් එකක් කතා කරගෙන දැන් වීල් එකේ තමයි යන්නේ. ඒත් එකම හස්බන්ඩ්වත් බලරෙමු කියලා දැන් යන ගම. වාට කියන්න බැරි වුණා දැනට ගුලාබ් ජාමුන් ලඩු විතරයි හදන්නේ. කොෆි පවුඩර් තියෙනවා. ඒ වගේම උම්මලකට සම්බෝලේ තියෙනවා. ඒ ඉදිරියට තව තව ඐටම්ස් අලුත් අලුත් ඉන්දියන් ස්වීට් ඐටම්ස් එහෙම හදන්න තමයි හිතාගෙන ඉන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලට අවශ්‍ය නම් කන්ටැක්ට් කරලා ඕඩර් කරගන්න පුළුවන්. මම අලුතෙන් ඇයිටම්ස් මොනවද යදනව නම් අනිවාර්යයෙන්ම කමියුනිටි පෝස්ට් එකේ පෝස්ට් එකක් දානවා. ඒ වගේම TikTok එකේ ඔයාලට බලා ගන්නත් පුළුවන්. SL Fatima's lifestyle කියන page එකේ බලා ගන්න පුළුවන්. මම හදන අලුත් ඇයිටම්ස් හදපු ගමන් ඒකේ දානවා. මට සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තියෙනවා. මම ගොඩාක් ටයර්ඩ් වුණොත් තව ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඇයි කියලා දන්නේ නැහැ. ටයර්ඩ් වුණාම තමයි මම ගේ ඔක්කොම මස් කරන්නත් ගන්න. හැම දෙයක්ම කරන්න ටයර්ඩ් වෙලා හිටියොත් තමයි. ඉතින් අද එච්චර ටයර්ඩ් වෙලා මට ස්පෙෂල් මොනාරි හදන්න ඕනේ කියලා හිතුවා. ඒ නිසා මම ස්පෙෂල් මෙනු එකක් තමයි හදන්නේ. ඉතින් ඒකට දැන් පුල් ගාන ගමන් ඉන්නේ. අද හදන්න හිතුවා බීෆ් ඩෙවල් එකක්. ඒ වගේම yellow rice salad එකක් වගේ හදන්න හිතුවා. ඒ වගේම බටු බදලා කෙරට උයලා ඒ රෙසිපි එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. බීෆ් රෙසිපි එකත් ෂෙයා කරගෙන තියෙනවා. මේ දවස් ටිකේ මට හිතුණ ගමන් කහබත් හදලා කනවා. මම දැන් මේ දවස් ටිකේ මම හරි ආසාවෙන් කන කැමත් තමයි කහබත් කියන්නේ. නෝමල් බත් එකට වඩා. ඉතින් අම්මා හාල් තියලා තිබ්බේ තිබ්බ ගමන් වගේ තමයි මමත් ආවේ. ඒත් එකම ඉක්මනට බාලා කහබත් එක තමයි ඒකට මම ගහලා ගන්න හිතුවේ. ඉතින් ඒකට අවශ්‍ය පොල් කිරි ටික මම මුලින්ම හදා ගන්නවා. මේ පේනවා ඇති බත් ටික ටිකක් ඉදිලත් එක්ක අම්මා රයිස් කුකේ දාලා තිබ්බ නිසා ඒත් එක්කම මම පොල් කිරි හැම එකතු කරලා දැන් yellow rice එක හදා ගන්න යන වෙනම method එකකට. මේක හැමදාම හදන විදිහ නෙමෙයි. මාරම රසය අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් මුලින්ම හාල් ටික හොදලා ඒකට පොල් කිරි මිටි කිරි දිය කිරි ටිකත් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් බත් එක තැම්බෙන්න ඕනේ ප්‍රමාණයට එකතු කරගන්නවා. ඒකට සුදු ලුණු ලුණු මේ විදිහට එකතු කරගන්නවා. temperature කරන්න මොනවත් ඕනේ නැහැ. දැන් ඒකටම ඔයාලට කහම් කුඩු ලුණු උළුහල් ටිකත් එකතු කරගන්න. රසපදමට ලුණු එකතු කරගන්න. මම මේකට බිරියානි මසාලා ටිකක් එකතු කරගන්නවා. ඒ කියන්නේ මම හදාගත්තු ටික. මේක ඔයාලට මේකම එකතු කරගන්න ඕනේ කියලා නැහැ. කුරුඳු බොතු එනසහල් ඒ ස්පයිසස් ටික එකතු කරගත්තත් හරි. ඒ ඔක්කොම තමයි මම බ්ලෙන්ඩ් කරලා තියෙන නිසා මම ඒකෙම පවුඩර් ටිකෙන් ටිකක් එකතු කරගත්තා. මේකට මම පරිප්පු ටිකක් හොදලාත් එකතු කරගන්න. ඒ වෙලාවට මාරම රසය අනිවාර්යම මේ විදිහට ට්‍රයි කරලා බලන්න. හරිම ලේසි හදා ගන්නත් ඒ වගේම මාරම රසයි. මේකටම සුවඳට රම්ප ටිකකුත් එකතු කරගන්නවා. දැන් බීෆ් ටිකත් මම හදා ගන්න යන්නේ. මේක හොදලා මම ෆ්‍රීසර් එකේ දාලා තිබ්බේ. දැන් කැට විදිහටමයි තියෙන්නේ. ඉතින් මේක කූල් එක යනකම් ඉන්න බෑ පරක් වෙන නිසා. ඒකටම ඒකත් එක්කම අරන් ප්‍රෙෂර් කුකර් දාලා ඒකට ගම්මිරිස් ලුණු කහ ටිකක් එකතු කරලා හොඳට මේක තැම්බෙන්න දෙනවා. හොඳට තැම්බෙන්න ඕනේ. ඒ අතරේ මම මේකට අවශ්‍ය ඒ කියන්නේ කරි වලට අවශ්‍ය ලුණු සුදු ලුණු අමු මිරිස් හැම දෙයක්ම කපා ගන්නවා. බීෆ් එකත් මම වෙනම විදිහට හදන්නේ. මේ විදිහට හදලා බලන මාරම රසයි ඩිලිෂියස් රෙසිපි එකක්. අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. දැන් මම බටු ටික බැද ගන්න යන්නේ. ඒකට මේ කහට බැඳෙන්නේ නැතුව තියෙන වතුරයකට දෙහි ටිකක් එකතු කර ගන්නවා. ඒ වෙලාවට බටු වල තියෙන කහට ගැතිය හිටින්නේ නැහැ බටු වලට. දැන් මම මේක සම්පූර්ණයෙන් බදින් බැදලා උයන රෙසිපි එකක් තියෙනවා අපේ. ඒක විදිහ තමයි මම ට්‍රයි කරන්න ගියේ. ඒ වුණාට
බටු ටික ඔක්කොම ගොඩක්ම අප්සෙට් වෙලා හේ තිබ්බා පණු හැම වෙලා තිබ්බා ඉතින් ඒ නිසා කෑලි කපලා මේ විදිහට තමයි මම බැද ගන්න යන්නේ ඒ රෙසිපි එකත් අනිවාර්යෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඒකට බටු ටික කපා ගත්තා ඒත් එක්කම තෙල් එක රතු වුණාට පස්සේ පපඩම් ටිකත් බැදගත්තා බටු බදින්න කලින් දැන් ඒකටම මොනවත් එකතු කරගන්න නැතුව බටු ටික මේ විදිහට බැද ගන්නවා කහ එහෙම එකතු කරලා කැට්ටිය බදිනවා ඒනට මම එකතු කරගත්තේ නැහැ ඒ අතර අපි බීෆ් එකත් හොඳටම තැම්බිලා බත් එක තැම්බෙන අතරේ මම ඒකිනුත් වතුර ටිකක් එකතු කරගත්ත බීෆ් එකේ තියෙන ෆ්ලේවර් එක එන්න රයිස් එකට මේක ඔප්ෂනල් මම නිකන් එකතු කරගත්තා ඒ වෙනකොට ගොඩක් රසයි පපඩම් වල තියෙන රහකුත් නැහැ ඒනට උයද්දි මේ විදිහට පොඩි කෑල්ලක් හරි කෑවේ නැත්නම් නිකන් මොකද්ද වගේ ඉතින් ඒ අතරේ අපේ බටු ටිකත් හොඳටම බැදිලා গোল্ডන් බ්‍රවුන් කලර් එකක් එනකම් බැද ගන්න ඉතින් ඔක්කොම ටික බැදගෙන ඉවරයි ඒත් එක්ක මම බීෆ් ටිකත් එකතු කරගන්නවා මේකට මොනවත් එකතු කරගන්න එපා ඒ තඹපුව විදිහටම බැද ගන්න ඕනේ බීෆ් තඹපුව වතුර ඉතුරු වෙලා තිබ්බ නිසා මම හිතුවා ඒකට සුප් එකක් හදලා ගන්න ඕනේ කියලා ඒ වතුර එකටම දාලා ඒ වතුර එකටම මම කැරට් එවැගේ ලීක්ස් වට්ටක්කා ගෝවා ඒ වගේ එළවලු ටිකක් කපලා ප්‍රෙෂර් කුකරේකට දාලා ප්‍රෙෂර් කුකර්ල ගන්න යන්නේ විසල් දෙකකට පත්‍රිකේ තමයිනේ ගොඩක් ෆ්ලේවර්ස් හිටින්නේ ඒ නිසා තමයි මම සුප් එකක් හදලා ගන්න හිතුවේ. ඔයාලට මේක හොඳට හින්දවලා වුණත් ෆ්‍රයි කරලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මම හින්ද වෙනකම්ම මේක හොඳට තඹලා ගන්නවා බීෆ් එකත් එක්කම. දැන් මේ වතුර එකටම මේ ඔක්කොම ටික එකතු කරලා මේකට අවශ්‍ය ප්‍රමාණය ලුණු බල්ලා ලුණුයි ගම්මිරිස් ඕනනම් තව ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්න පුළුවන්. සූදුරු ටිකකුත් මම මේකට මේ එකතු කරගත්තා. දැන් ඒක ප්‍රෙෂර් කුක් කරගන්නවා. ඒ අතර අපි බීෆ් ටිකත් හොඳට බැදෙනවා. මේකට මසාලා මොනවත් මේ එකතු කරගන්න එපා. තඹපු විදිහටම මේක දාන්න ඕනේ. තඹ බැද ගන්න ඕනේ. සයිඩ් බයි සයිඩ් මම බටු කරියත් හදාගෙන යන්නේ. ඒකට ලුණු සුදු ලුණු තක්කලි අමුමිරිස් කරපිංචි හැම දෙයක්ම එකතු කරගන්නවා මේ විදිහට. සමහර මේක ටෙම්පරාදු කරලම හදන කට්ටියක් තියෙනවා තෙල් දාලා ඒ උනාට එහෙම ඕනේ නැහැ මොකද බටු බැදලානේ තියෙන්නේ නිසා දැන් මේකට ලුණු කුඩු 3-5 කුඩු අවශ්‍ය ප්‍රමාණයක් අහ එකතු කරලා තියාගන්නවා ඒත් එක්කම බීෆ් එකත් හොඳට গোল্ডන් බ්‍රවුන් වෙනකන් හොඳට බැදිලා තියෙන්නේ ඒකට අවශ්‍ය ප්‍රමාණය ලුණු අමුමිරිස් කරපිංචි එකතු කරලා හොඳට මේ විදිහට ෆ්‍රයි කරගන්නවා සමහරවිට ගොඩාක් ෆ්‍රයි කරන්න ඕනේ නැහැ දැන් අපි එකතු කරගත්තු ටික මේ විදිහට ඔක්කොම අතින් හොඳට අනා ගන්න ඕනේ මේ විදිහට අතින් අනාගති තක්කලි වහම හොඳට චොප් වෙනවා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම අතින්ම මේ විදිහට අනා ගන්න. ඒකට මම උමල කර ටිකකුත් එකතු කර ගන්නවා. මේ විදිහට එකතු කරගත්තොත් හරිම රහයි. දැන් ඒකත් දාලා හොඳට අනාගෙන දියකිරි ටිකක් මේකට එකතු කර ගන්නවා. දියකිරි එකතු කරලා හොඳට මේක තැම්බෙන්න තියන්න. බටු හැම කන්න ආස නැති අයට මේ විදිහට හදලා දීලා බලන්නකෝ. මාර ආසාවෙන්කයි හරිම රසයි. ලුණු ටිකත් හොඳට බැදුනට පස්සේ මේකට කෑලි මිරිස් එකතු කර ගන්නවා. ඔයාලට අවශ්‍ය විදිහට ස්පයිසස් කොහොමද ඕනේ කියලා බලලා එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවෙ තමයි කෑලි මිරිස් එකතු කරගන්න ඕනේ. මේ වෙලාවට තමයි අර කෑලි මිරිස් ඔක්කොම බීෆ් වල හොඳට තැවෙලා එන්නේ. දැන් මේකත් විනාඩි දෙකක් විතර තියලා තක්කාලි ටික එකතු කරන හොඳට මේක තෙම්පරාදු කරගන්නවා. විනාඩි දෙකක් විතර වහලා තිබ්බත් ගොඩක් හොඳයි. මේ තෙල් ඔක්කොම ගන්නෙ නෑ. මොකද ඒක හොඳටම මේ බේරෙන්න තියන්න ඕනේ තෙල් ටික. හොඳටම බේරනාට පස්සේ තමයි කන්න ගන්න. මොකද තෙල් වැඩි නිසා. ඉතින් ඒත් එක මම බීෆ් එක තියන්න සලාද කොළ ටිකක් එහෙම තියලා ලස්සන කරගත්තා. බීෆ් එකත් ගොඩාක් රසට තිබ්බ කියලා හැමෝම කිව්වා. ඉතින් අනිවාර්යයෙන් මේ විදිහට ට්‍රයි කරලා බලන්න. අන්තිමට තමයි තක්කාලිත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම මේකට දෙහි ගෙඩියකුත් මේ විදිහට පොඩි පොඩි තීරු වලට කපලා එකතු කරගන්නවා. මේකේ තියෙන ලෙමන් ටීකුත් ජුස ටීකුත් මේකට දාලා කෑවත් ගොඩාක් රසයි. ඒ වගේම රවුමට මම ලුණු තක්කාලි ටිකුත් කපලා තියාගන්නවා. බටු එකේ දියකිරි දාලා තඹගත් ලුණු ඔක්කොම හොඳට තැඹුණාට පස්සේ ඒකට බටු ටිකත් එකතු කරලා මිටි කිරිත් එකතු කරලා හොඳට හිඳෙන්න දෙනවා. දැන් කැමටික් ඔක්කොම ලෑස්ති මම ඔක්කොම සේව් කරන ගමන් ඉන්නේ. අපේ සුප් එකත් ලෑස්ති. ඒත් එක්ක මම බටු එක මේ විදිහට තමයි හදාගත්තේ. හොඳට මේක හිඳෙන්න දෙන්න ඕනේ. ඒ වෙලාවට තමයි ගොඩක් මුලස. ඒත් එක්කම මම මේකට උම්මලකර සම්බෝලන ටිකකුත් අරගත්ත එක පැක් එකක්. අනිවාර්යයෙන්ම මේ රෙසිපි ටික ට්‍රයි කරලා බලන මාරම රසයි. උයලා ඉවර වෙන්න ටිකක් පරක්කු වුණා. ඉතින් උයලා ඉවර වෙද්දි හැමෝටම බඩගිනි. හස්බන්ඩ්නුත් කෑමට ආවෙත් එක්කම දැන් හැමෝටම සේව් කරලා දුන්නා. ඉතින් මේ විදිහට තමයි අද දවස ගත වුණේ. මෙතනින් මේ බ්ලොග් එක ඉවර කරගන්නවා. මේ වගේ හොඳ හොඳ රෙසිපිස් ඒ වගේම ඉක්මනින්ම හදාගන්න පුළුවන් රෙසිපිස් මගේ ඩේ බ්ලොග්ස් මම ලයිෆ් මගේ ලයිෆ් ස්ටයිල් එක ඔක්කොම බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම ලක්ෂ සෙලිබ්‍රේෂන් වීඩියෝ එකක යන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ සෙලිබ්‍රේෂන් වීඩියෝ එකත් ඉක්මනින්ම ගේන්න පුළුවන් ඔයාලගේ සපෝට් එක තිබ්බොත් ඉතින් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා එහෙමනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්න හැමෝම පරිස්සමින් ඉන්න